හයි බුවන් මම නැවත මේ ප්‍රශ්න ගැන උගන්නනකොට අද පටන් ගන්නෙ ගියසරේ මම උගන්නපු මයිකල් ජැක්සන්ගේ සින්දුවෙන්මයි ඊට පස්සේ මම ටිකක් මමිතා කැමති කවියකට යනවා මම මයිකල් ජැක්සන්ගේ සින්දුව ඔබට ඔබ ගියසරේ වැඩසටහන අහුම්කන් දුන්නේ නැත්නම් කරුණාකර එතෙන්ට නැවත ගිහින් ඒ කවිය බලා ගන්න භාෂා දෙකෙන්ම ඒකේ මම බීවර්බ් එකේ ෆියුචර් ටෙන්ස් එක උගන්නනකොට මුල වර්සස් දෙක විතරයි ඒ දෙක ගැන විතරයි කතා කරේ අද අපි බලමු 3 4 5 මොකද ඒකේ තියෙනවා බීවර්බ් එක නොවන වෙන වර්බ් එකේ ෆියුචර් ටෙන්ස් ප්‍රශ්න ගොඩක් අහලා ඔබ නැවත විනාඩියකට ඒ කවි දෙක බලා ගන්න දැන් මං තුන්වෙනි කවියෙන් පටන් ගත්තොත් ප්‍රශ්න අහනවා when weary tell me will you hold me weary කියන්නේ මහන්සි මහන්සි I'm very weary කියන්නේ මට ගොඩක් මහන්සි කියන එක when weary කියන්නේ මහන්සි වෙලා ඉන්නකොට මම ඔයගලන්ට තාම relative clauses මොකක්වත් උගන්වලා නැහැ ඉතින් බය වෙන්න එපා ඒකට when weary tell me මට කියන්න will you hold me अरे will you hold me क्या अन्य क्वेश्चन ने कहा ओबे मावा अल्लांग इन्द मधमा महान सुन हम कोड़ा कोई टवेटे ने अन्न पुलवांग हिट अगर इन्द बैरी वेन्न पुलवांग या मावा अल्लांग इन्द मध will you hold me क्या अन्य अरे मतलब इन्हीं गियर सेरे आप ही बीवा बेक करा will you be there क्या ने कहा मांगो बोलने गियर सेरे क्यों बा I will be there क्या ला future tense should me क्वेश्चन फॉर्म में तो बिना वर्ब्स वाले मित्र प्रवेश तम इताम लेसी बी नेतुअ फॉर एग्जांपल आई विल होल्ड यू कैन बी बे दें अवश्य ने आप ये की बारा ये लेसन एक करेला आई विल होल्ड यू फ्यूचर ब मां कलिंग में पढ़ में करा फ्यूचर सिंपल टेंस का मैं फ्यूचर सिंपल टेंस के आई विल होल्ड यू क्या ने मामू व्यावा अल्लांग इन्ना එතකොට අර බී වර්බ් එකේ වගේම මෙතන ආය පයින්න පුළුවන් yes no question එක තමයි will I hold you කියන්නේ ප්‍රශ්නයක් නම් will you hold me will you hold me මේ ප්‍රශ්නේ මේ සින්දුවේ දිගටම yes no questions අහන්නේ හැබැයි අපි දැන් ඉගෙන ගන්න හින්දා will you hold me කියන එක කවුද මාව අල්ලන් ඉන්නේ කොහොමද ඔබ අහන්නේ who will hold me මෙතනදී උක්තිය ගැන නෑ හුවේ කෙලින්ම ඒ වාක්‍යයටම අපි එකතු කරනවා who will hold me වෙන ප්‍රශ්න එතනින් අහන්න අමාරුයි අපි මෙහෙම දාමු I will go to candy me i කියන එක හැමතිස්සෙම you වෙනස් වෙන හින්දා අපි ලේසි එකක් දාමු she will go to candy will she go to candy yes no ප්‍රශ්නේ කවුද නුවර යන්නේ who will go to candy එතකොට කොහෙටද යන්නේ කොහෙටද කියන්නේ where where dan inversion form inverted form ekata where will she go prashna digatama dannat puluwam she will go to candy tomorrow den api ahanne adverb ekak karanne eka inversion ek where neme when will she go to candy අන්තු ඉන්වර්ෂන් එකටනේ එකතු කරන්න යුක්තියක් නොවනකොට එතකොට tomorrow කියන එක අහගන්න ඕන නම් when will she go to candy inverted form එකට කාලය පිළිබඳ wh question එක when will she go to candy ඒ වගේ future tense හදනකොට modal verbs හදනකොට ඕන එකකට find පුළුවන් හින්දා
සෑහෙන ලේසි. එතකොට මෙතන පොඩ්ඩක් අපි බැලුවොත් මේකේ මං තේරුමත් කියන්නම් ඒක ගියසරේ මං විස්තර නොකරපු හින්දා. So තුන්වෙනි මං කිව්ව වර්ස් එක when weary tell me will you hold me මට කියන්න ඔබ මාව අල්ලන් ඉන්නවද? When wrong will you scold me මට වැරදුනොත් ඔබ මට බනිනවද? ඒක මං අහන් ඒක මං හිතන්නේ ආ කියන්නේ දුකක් හැටියට නෙමෙයි හැබැයි හොඳම යාළුවෙක් නම් ආදරය කරන එක්කෙනෙක් නම් යම් දෙයක් වැරදෙනකොට බනින එක උදව්වක්. ඒ කියන්නේ කෑ ගහලා බනින එක නෙමෙයි ඔබ වැරදි කියලා කියන එක උදව්වක්. එතකොට එයා අහනවා මට වැරදුනොත් ඔබ මට බනිනවද? When lost will you find me මම නැති වුණොත් ඔබ මාව හොයා ගන්නවද හොයාගෙන එනවද? එතකොට ඉතා ලස්සන මේ ප්‍රශ්න තුනක් අහන්නේ ඇත්තටම මට මේ වගේ කරදර වුණොත් ඔබ මුළුවා මුළු සින්දුවටම කියන්නේ will you be there කියලා ඔබ ඉන්නවද කියලා අහන ප්‍රශ්නේ මට මහන්සි නම් ඔබ මාව අල්ල ගන්නවද? මට වැරදුනොත් ඔබ මට බනිනවද? මම නැති වුණොත් ඔබ මාව හොයාගෙන එනවද? ආදරය කරන කෙනෙක් විතරයි ඒ ඒ ඒ ගමන එන්නේ හොයාගෙන. එතකොට ඊළඟ හතරවෙනි වාක්‍ය but they told me and දැන් මෙයාගේ තියෙන ප්‍රශ්න මෙයා කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් ගැන සින්දුවක් වෙන්න ඕනේ. ඒගොල්ලෝ මට කිව්වා a man should be faithful. Faithful කියන එක මම පරිවර්තනය කරේ ඔබ සිංහලෙක බැලුවොත් ලැදි. මිනිස්සු මට කියනවා මම ලැදි විය යුතුයි කියලා. හැබැයි faithful කියන වචනේ ගොඩක් විදිහට පරිවර්තනය කරන්න පුළුවන්. මෙතන සමහර විට ඔහු කියනවා ඇත්තේ faithful to the wife කියන්නේ wife ගැන විතරක් සම්බන්ධයක් තියෙන කියන ප්‍රේමවන්තියෙක් නම් ඒක විතරක් ඉන්න. And work when not able මට ඇවිදින්න බැරි වුණත් මිනිස්සු කියන්නේ මට ඇවිදින්න කියලා. And fight till the end අවසානය වෙනකම් fight කරන්න කියන්නේ සටන් කරන්න. Don't give up කියන එක උත්සාහය අත් නොහරින්න කියන එක. හැබැයි මං හිතන්නේ මේ මිනිස්සු ඊට පස්සේ කියන වාක්‍යයෙන් I am only human හැබැයි මම මිනිස්සෙක් විතරයි. I think සමහරකට මිස් වැරදි ඔක්කොම වෙලා තියෙන්න පුළුවන්. අන්තිම වර්ස් එකේ everyone's taking control of me හැමෝම මාව ඒගොල්ලන්ගේ බලයට නතු කරන් ඉන්නේ. හැමෝම මට මෙහෙම 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 කරන්න කියලා බල අධිකාරයක් පවත්වනවා. Seems that the world's got a role for me. A role කියන්නේ භූමිකාවක්. ගොඩක් විට අපි ජීවත් වෙනකොට අපිව ඇත්තටම උපත්තියේ සිටම යම් භූමිකාවකට දානවානේ. එක්ක ළමයෙක්, එක්ක ශිෂ්‍යයෙක්, එක්ක විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වගේ ඒ භූමිකාවත් එක්ක යම් යම් යුතුකම් ගොඩකුත් එනවා. හැසිරීම් රටාවකුත් එනවා. එතකොට මෙයා කියන්නේ දැන් මුළු ලෝකයේම මට යම් රෝල් එකක් දීලා තියෙන්නේ. ඔබ මයිකල් ජැක්සන්ගේ ජීවිතය ගැන බැලුවොත් මං හිතන්නේ ඔහුගේ භූමිකාව ඉතා සාර්ථක එක අතකින් ඔහුට හැමදේම ලැබුණා. මිල මුදල් ලැබුණා, ප්‍රසිද්ධිය ලැබුණා. කියන්නේ මටීරියල් ලයිෆ් කියන එක භෞතික භාවමය වශයෙන් මේ භෞතික වශයෙන් සියලු දේම ලැබුණ එක්කෙනෙක්. හැබැයි ඔහුට අන්තිම කාලේ ඩ්‍රග්ස් නැතුව ඉන්නවත් බැරි වුණා. ඒ කියන්නේ ඒක මදි. කියන්නේ අපි ගොඩක් විට හිතන්නේ එහෙම තිබ්බට සිතේ සැනසුම නැත්නම් වැඩක් නෑ වගේ එකක්. එහෙමත් නෙමෙයි මම කියන්න හදන්නේ. හැබැයි මයිකල් ජැක්සන්ගේ එහෙම ප්‍රශ්න තිබ්බා කියලා එයා එකට කැමති වුණ නෑ කියලා මේ රෝල් එකේ මාව දාලා තිබ්බා කියලා කියනවා. I'm so confused. Will you show to me you'll be there for me? I'm so confused කියන්නේ මට මම ව්‍යාකූල තත්වෙක ඉන්නේ. ඔබ මයිකල් ජැක්සන්ගේ මූණ දැක්කත් ඔහු කළු ජාතිකයෙක්. හැබැයි අන්තිම කාලේ ඔහු ඉතාම සුදු මොකක් හරි හැමත කරා කියලා අපි පොඩි කාලේ හිතුවේ සුදු පාට වගේ වුණා අන්තිම කාලේ. I am so confused මම ඉතා ව්‍යාකූල තත්වයක ඉන්නේ. Will you show to me you'll be there for me? ඔබ මට පෙන්නනවද මම ව්‍යාකූල තත්වෙ හිටියත් ඔබ මා වෙනුවෙන් ඉන්නවා කියලා. You'll be there for me. And අන්තිම ප්‍රශ්නේ and care enough to bear me. ඔබ මට ආදරය කියා කෙනකට රොමැන්ටික් ආදරෙම වෙන්න අවශ්‍යත් නැහැ. And care enough to bear me. මාව දරාගෙන ඉන්න තරම් ඔබ ආදරය කරයිද කියලා. ඉතින් ප්‍රශ්න ගොඩක්. ඔබ නැවත දෙකම කියවලා බලන්න මේ ප්‍රශ්න හැදිලා තියෙන විදිහ. ෆියුචර් ටෙන්ස් එක මම ඔය පෙන්වුව විදිහට ලේසි හදන්න. මොකද
ඒක අර විල් එක මේ පයින් හින්ද ඉතාලම ලේසියෙන් ඕන එකක් හදන්න පුළුවන් දැන් අපි බලමු will නොවෙච්ච ඒ කියන්නේ be verb එක වගේ නොතියෙන be verb එකක් නැතුව කොහොමද will වගේ පයින්ද පුළුවන් එකක් නැතුව කොහොමද ප්‍රශ්න හදන්නේ කියලා ඒකට මම කවියක් ගන්නෙ Langston Hughes के मामा देतुन सराक Langston Hughes के कवि में तो ना किया वाला थी है ना वाह वो इतना होंड कवि कालू जाती कहे वो गेम में हालम किया ना कवि कैटी कवि आ हालम किया ने न्यूयॉर्क नगरे मैनहट्टन नगरे थी है ना एपोडी कैल्ला एक प्रसिद्ध अरे गुड़ा कालू जाती क्या हम केंद्रीय गत वेला इन्हें था ना इमनिसा एक हाले एक ජවයෙන් පිරුණු තැනක් වුණා වගේම ටිකක් අසහනීයුත් පිළලා තියෙන පුළුවන් because බලු මේ මොකද ඒකේ සමහර කළු ජාතිකයන්ට රැකියා නැති වෙන්න පුළුවන් වෙන සමාජ ප්‍රශ්න තියෙන්න පුළුවන් එතකොට Langston Hughes මෙතන ප්‍රශ්නයක් අහන්නේ හරි ලස්සනයි ප්‍රශ්නේ මම කියවලා ඉන්නම් ඊට පස්සේ අපි මේක සාකච්ඡා කරමු මෙන්න මේකයි කවි දෙක පොඩි කවි දෙකක් පුළුවන් නම් කරුණාකර ලියා ගන්න Harlem, Langston Hughes. What happens to a dream deferred? සමහරලාට මේ දෙකම titles හැටියටත් ගන්නවා. ඒක හින්දා මේ Harlem කියන්නත් පුළුවන්, dream deferred කියන්නත් පුළුවන්. Deferred කියන එකේ තේරුම මම කියලා ඉන්නම්. Deferred කියන්නේ කල් දැමීම. I defer the meeting. පසුවට කල් දැමීම. Defer කියන එක. क्वेश्चन එක අහන්නේ what happens to a dream deferred පසුවට කල් දැම්ම සිහිනයකට මොකක්ද වෙන්නේ මෙතන සිහිනය කියන්නේ රාත්‍රියේ නිදාගන්න සිහිනයක් නෙමේ අපි යම් බලාපොරොත්තුවකටත් සිහිනයක් කියනවානේ ඒක ප්‍රසිද්ධ සින්දුවක් තියෙනවා එබාගේ ඔබ එබා කියන මම පොඩි කාලේ ප්‍රසිද්ධ ගෲප් එක දන්නවනම් I have a dream කියලා මාටින් ලූතර් කිං එයාගේ ඉතා ප්‍රසිද්ධ කතාව පටන් ගත්තෙත් I have a dream කියලා මට සිහිනයක් තියෙනවා. ඒ කියන්නේ යම් බලාපොරොත්තුවක් ඉෂ්ට කරගත යුතු අදහසක් තමන්ගේ මුළු හදවතින්ම අවශ්‍ය වෙන දෙයක් මට තියෙනවා. ඒකට තමයි සිහිනයක් කියන්නේ. මං මගේ ශිෂ්‍යාවන්ට සහ ශිෂ්‍යයන්ට කියන දෙයක් තමයි අපි ඔක්කොටම සිහින තියෙනවා. තිබ්බේ නැත්නම් ජීවත් වෙන්න අමාරුයි. ඒක හරියනවද නැද්ද කියන එක අපිට යම් දෙයක් නිශ්චිතව කියන්න බෑ හැබැයි සිහිනයක් නැතුව ජීවත් වෙන්න අමාරුයි කියන එක නම් මං හිතන්නේ ඕනෙක් කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් එතකොට මෙයා අහන ප්‍රශ්නේ what happens to a dream deferred මොකද මොකක්ද වෙන්නේ ඒ සිහිනේ කල් දැම්මහම දිගටම දිගටම කල් දාන්න වෙනකොට ඒ කියන්නේ තව තව පැත්තකින් අහනකොට තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැතිකොට මොකද්ද වෙන්නේ හරි දැන් මං කියවන්නම් කවිය What happens to a dream deferred? Does it dry up like a raisin in the sun, or fester like a sore, and then run? Does it stink like rotten meat, or crust and sugar over, like a syrupy sweet? Maybe it just sags like a heavy load. Or does it explode? Harlem, Langston Hughes. Pamavana sihinayakata kumak vanneda. Eya velenavada hiru eliya vatunu muddara palamakse netahot pasavanavada vanavu tuwalayakse sarava gala helena. ගඳ ගසනවාද කුණු වූ මස්සේ නැතහොත් ආවරණයකින් බැඳී සීනිසේ ගල් වෙනවාද පැණි සහිත සීනි බෝලයක්සේ සමහර විට එය නිකං කඩා එල්ලෙනවා ඇති විශාල බරක්සේ
නැතහොත් එය පිපිරෙනවාද? එතකොට මේකේ තේරුම ගැන බැලුවොත් මේ මේ අන්තිම අන්තිම ලයින් එක ඉටලික්ස් වලින් දාලා තියෙන්නේ. මේ පුපුරනවාද මේකේ හාලම් කියන එකෙත් හේතුව අපිට එතකොට තියාගන්න පුළුවන් තරුණ අයගේ සහ මිනිසුන්ගේ සිහින පමා වෙන්න මොකක්ද වෙන්නේ? කුණු මස් වගේ ගඳ ගහනවාද එක්කෝ සූකිරි බෝලයක් වගේ හයි වෙනවද? එක්කෝ කුණු නාවර පෙරෙනවද? මේ අර පුස් පෙරෙනා වගේ තුවාලකින් අන්තිම එක තමයි බෑනකම නැත්නම් ඒක පුපුරනවද? සමහර විට විප්ලව ඇති වෙන්නේ සිහින දිගින් දිගටම පමා වුණ හින්ද වෙන්න පුළුවන්. Does it explode? පුපුරනවද? මොකෝ හාලම් වලත් ඒ කියන්නේ දැන් මං කලින් කතා කරපු Black Lives Matter movement එක විශාල ලෙස buildings පිච්චුනා මිනිස්සු කෝලහල කරා. ඒ අර සාධාරණ සමාජයක සිහිනය පරක්කු වෙන්න පුපුරලා ගියා. මිනිහෙක් අස්පනා පිට මැරෙනවා දැක්කහම කැමරාස් වල ජෝර්ජ් ෆ්ලොයි පුපුරලා ගියා. ඒ සාධාරණ සමාජයක සිහිනය. එතකොට එතන තමයි තියෙන භයානකත්වය. සෝ මේ ලැංස්ටන් හියුස් කියන කවියා අහන ප්‍රශ්නේ ඉතාම සමාජීය දාර්ශනික ප්‍රශ්නයක්. සිහින පමා වෙනකොට මොකද්ද වෙන්නේ කියන එක. දැන් ඒ කවිය අපි පැත්තකින් තියලා බලමු මොනවද තියෙන මෙතන ප්‍රශ්න අහන විදි කියලා. දැන් සෙකන්ඩ් වර්බ් what happens to a dream deferred කියන ප්‍රශ්نين පස්සේ does it dry up like a raisin in the sun? Raisin in the sun මං හිතන්නේ නවල් එකකත් නමක්. සෑහෙන ප්‍රසිද්ධ. ඒක ගැන මම පස්සේ කතා කරන්නම්. Does it dry up? කොහොමද ඒ වාක්‍ය හැදුනේ? දැන් හිතන්න. මං යම් දෙයක් ගැන grape idea ගැන කියනවා කියලා present simple tense එකනේ මේ. It dries in the sun. Grapes dry in the sun. මුද්දරප්පලන් හැදෙන්නේ grapes වලින්. දැන් අපි grape එක පැත්තක දාලා ලේසියට it කියමු. It dries in the sun. Present simple tense එක. මේවට find බෑ. Find පුළුවන් verbs තිබ්බි be වලට find පුළුවන්. Modal verbs වලට find පුළුවන්. සහ will එකට find පුළුවන්. Dries it in the sun කියන්න බෑ. එක දෙකට පුළුවන් ඕනනම් have එකට find පුළුවන්කමක් තිබ්බා. I have a brother, have you a brother? එහෙමත් ලියන්න පුළුවන්, have එකටත් පයින්න පුළුවන්, අනිත් verbs වලට පයින්න බෑ. එතකොට අපි කරන්නේ ඒ වෙනුවට do verb එක ඒ වාක්‍යයට අරගෙන ඒක දානවා helping verb එකක් හැටියට. මේක ඒක වචන හින්දා does වෙනවා, මෙතන plural තිබ්බනම් do වෙනවා. හරි, එතකොට It dries in the sun. Yes, no question එකක් මේ අපි yes, no question එකක් හදනවා නම් It dries in the sun. Yes, වේලෙනවා අවුවේ. මේකට පයින්ද බෑ. හැබැයි does එක එනවා ආදේශ වෙනවා පිටින්නම්. Does it dries කියන ඒක වචනය එතකොට මුල බේස් ෆෝම් එකට යනවා. අර ඒක වචන භාවයේ do එකට ගිහින් තියෙන්නේ. So does it dry in the sun? Does it dries in the sun වැරදි. නැවත බේස් ෆෝම් එකට යනවා does ආව ගමන්ම. Does it dry in the sun? අපි හිතමු මේක plural කියලා. They dry in the sun කියලා. මිදි ගොඩක් නම් they dry in the sun. එතකොට does කියන්න බෑ. Do they dry in the sun? අර plural එක හින්දා does නෙමේ do they dry in the sun කියලා ආවා. Yes no. මම ඔබට කලින් පාඩම් වල කිව්ව yes no questions තමයි මෙහෙම අර be verb එක නම් පයින්ව අනිත් ඒවා නම් does do subject එකේ මෙහා පැත්තට ඇවිල්ලා verb එක base form එකට ගිහිල්ලා ප්‍රශ්නේ හදාගන්න පුළුවන්. දැන් WH කොහොමද අපි හදන්නේ? WH ප්‍රශ්නත්
අර be verb එකේ pattern එකමයි. එකම වෙනස අර do does verb එක inversion එකක් වෙනුවට එන්නේ do does verb එක. එතකොට අපි මේක ගමු අසර ගමු. It drive අපි මෙතන දැන් subject එකක් දාමු. A grape dries in the sun. Midigediak, auwe velena midigediak velenawa tamai uttarak palan hadenne. A grape dries in the sun. Yes no question eka. Does a grape dry in the sun? Mokakda me mokadda auwe velenne? කලින්ම මේක වෙනුවට what dries in the sun what dries in the sun කලින්ම මේක වෙනුවට අපි ආදේශ කරනවා wh word එක dries ඒක වචනෙヒින්ද මේක ඇත්තටම plural උනක් ගොඩක් විට උත්තරේ දන්නේ නැත්නම් what singular හැටියට ගන්නෙ what dries in the sun ගැන නම් Handone, Vane, Kohida. So, where Ekatuene? Yes, no question. Ekata. Where does a grape dry? Ara, beaver became a rule. Ukthe noana tanakata Uttare namanang WH word deke any inverted form ekata. Inverted form eka, me avastave does. Where does a grape dry? Where does a grape dry? Make a plural like a balamo. A reka ma beaver bik himin kare or a pattern niki ganagata passe at the tama onika kadana marune. Grapes dry in the sun. Yes, no, eka. Do grapes dry in the sun kiyanna velba man dannawa meke yatin eni hinda man ohoma liyenawa etakota what dry ta wada lassana uttare dannat nathi hinda eka kohomath api eka wacane karanna what singular kiyala hita gana what dries in the sun where do inverted form eka do Grapes dry. Arakamai. Itakota may poem make a balloon. Does it dry up like a raisin in the sun? Eka simile kadal, raisin eka vage velenavada. Or fester like a saw and then run sarava galanavada. Eka prasnaya. Does it stink like rotten bread? May have rotten meat. Hamatisema. Simile ekak dala thiyena me prashna walata does it stink eya ganda gahanawada it does stink it stinks kiyana ekata yes no prashne does it stink wenawa simile ekakud dala thiyena simile thus man kalin kiwwa does it stink like rotten meat or crust and sugar over like syrupy sweet crust kiyanne paan arake uda kella wage තුවාලයක් වගේ ක්‍රස්ට් එකක් එනවාද සීනි බෝලයක් වගේ හයි වෙනවද ලස්සන සීනි බෝලයක් වගේ or maybe it just sags like a heavy load ඉතාම බර ගෝණියක් වගේ ඔහේ පහලට එලිලා තියෙනවද අන්තිම ප්‍රශ්නේ තමයි බානකම or does it explode පුපුරලා යනවද it explodes yes no ප්‍රශ්නේ does it explode ඒකින්ද මේ ප්‍රශ්න වැලක් අහන්නේ Halam kiyana poem eke eke title eke ithama ara ingreesiyen kiwwa significant ithama wedagath ai halam kiyana title eka damme kiyala moko etana prashna tibba tanak prashna athi minissu jeevath una tanak eka hinda meke tiyana eken frame unahama eken wata unahama me kaviya me langston hughes kiyanne mokakda kiyala ahana prashne mokakda kiyala eke wedagathkama mokakda kiyala ඔබට තේරෙනවා. එතකොට මම තව එක පාඩමක් කරනවා question form එක තව මේ අනිත් verbs එක්ක. එන සැරේ අද අපි කරේ future
be verb එකෙන් ගියා future simple future question form එකට ඊට පස්සේ present simple form එකත් මම ඉගෙනුවා ඔබට මේ එකම මම past එකත් උගන්වන්න මේකෙම do does වෙනුවට did දාන්න තියෙන්නේ මම poem එකක් කරන්නේ එක වාක්‍යයක් දෙන්නම් she walked home a past tense එක. එයා ගෙදර ගියා ඇවිදගෙන walked she home කියන්න බෑ. Do වෙනුවට did දෙනවා. Did she එතකොට මේ past tense form එක do එකට ගිහින් ඒක ආයෙත් නැවත base form එකට යනවා. Did she walk home? She walked home. Yes no ප්‍රශ්නේ do does වෙනුවට did දෙනවා. අතීත කාලේ යනවා. එච්චරයි වෙනස. Did she walk home? අරකේ base form එක උනා වගේ past tense එකත් base form එක වෙනවා. කවුද ගෙදර ඇවිද්දේ? Who කෙලින්ම මෙතෙන්ට එන්නේ. Who walked home? Who walked home? ඇය කොහෙද ඇවිද්දේ? Where මේක මේක එකතු කරන්නේ. Where did she walk? අර do does එක වෙනුවට අතීත කාලේ අපි යම් දෙයක් හැන්ඩල් කරනවා නම් did වෙනවා. තම එකක් කියලා ඉවර කරන්න. එතකොට සුනිල් කියන වචනේ මම හිතින් ගන්නේ සුනිල් thought music. සුනිල් ඉගැන්නුවේ සංගීතය. සුනිල් සංගීතය ඉගැන්නුවාද? Did Sunil thought එක base form එක teach වෙනවා. Did Sunil teach music? කවුද music ඉගෙනුවේ? Who කෙලින්ම මෙතෙන්ට දානවා? Thought music. Sunil ඉගෙනුවේ මොනවද? What? දැන් මෙන්න මේකට inverted form එක එන්නේ. What did Sunil teach? එතකොට මේ කවිය මේ සින්දුවයි කවියයි දෙකෙම මම ඉගැන්නුවා බේසික් ප්‍රශ්න ප්‍රසන් සිම්පල් ටෙන්ස් පාස් සිම්පල් ටෙන්ස් ෆියුචර් සිම්පල් ටෙන්ස් වලින් අහන විදිහ. මම මේක පොඩ්ඩක් තව දුරටත් එන සැරේ කරලා අපි ක්වෙස්චන් ෆෝම්ස් අතාරින්න යන්නේ. එන සැරේත් මම මේකේ පොඩි රිවිෂන් එකක් කරන්නේ. බොහොම ස්තුතියි.